බලනවාද? කොච්චර ක්‍රිකට් මැච් බැලුවත් මැච් එක බලන්න එක නවත්තන්න හිතෙන්නේ නෑ නේද? ඉතින් මංගද කියන්නේ යන්නේ මේ මැච් එක බලන ගමන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි 1xbet වෙබ්සයිට් එක. ඔයාලට පුළුවන් මේ දිනවල පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලිය නරඹන ගමන් මේ වෙබ්සයිට් එකට ගිහින් මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා රෙජිස්ටර් වෙලා තරගයෙන් ජයග්‍රහණය කරන්නේ කුමන කණ්ඩායම්ද කියලා අනුමාන කරලා වටිනා ත්‍යාගයතුළු මුදල් ත්‍යාග ජයග්‍රහණය කරන්න. ඉතින් ඔයාලා දන්නවද ඔයාලට හම්බෙන ත්‍යාගේ මොනවාද කියලා? ඔයාලට හම්බෙනවා ස්මාර්ට් වොච්, ඒ වගේම iPhone, ඒ වගේම හොඳම බ්‍රෑන්ඩඩ් වර්ගයේ ලැප්ටොප්. ඉතින් මේවා තමයි ඔයාලගේ අත පිරෙන්න දිනා ගන්න පුළුවන් ත්‍යාගි වර්ග. ඒ වගේම මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා ඉස්සෙල්ම මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන ඔයාට පුළුවන් රුපියල් 66,000ක බෝනස් මුදලකුත් ලබා ගන්න. ඔයාලට තියෙන්නේ දිනන කණ්ඩායම අනුමාන කරන්න විතරයි. ඉතින් පරක්කු වෙන්න එපා. දැම්ම යන්න 1xbet app එකට, 1xbet වෙබ්සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. මැච් එක බලන ගමන් නිකන් ඉන්න ගමන් දිනන කණ්ඩායම අනුමාන කරලා ඔයාලට පුළුවන් ත්‍යාග දිනා ගන්න. සුබ උදෑසන බාප්පේ. ගොඩ කාලෙකින් නේද ගයිස්, කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් ගේ ගලවපු දවසේ ඉඳන් මේ වෙනකන් අපේ ගේ ඇතුලේ වැඩ කටයුතු කොහොමද කෙරුණේ කියලා ඔයාලට මතකයිනේ. ඔන්න ඉතින් ඔයාලා ගිය සතියේ බැලුවා කොහොමද අපේ ගෙදර වහලේ ගහලා ඉවර කරේ කියලා. මේ ආවත් ඉතින් නෑව දවස් ගානක් ඉලිගි හිකඩ වැඩි වැඩි ඉඳපු නිසා. හරි, ඒක අයි එමුකෝ මේ පැත්තට. ඉතින් දැන් තියෙන්නේ ගේ ඇතුලේ බිත්ති සේරම කපරාදු කරන්න පටන් ගන්න එක. මම ඔයාලට මුල දවස්වලම කිව්වා ෂොප් එක දවස් දෙකකින් අරින්න පුළුවන්, තුනකින් අරින්න පුළුවන්, එහෙම එහෙම කියලා. නමුත් මට මගේ ස්ටෝ එක අරගන්න හරියටම දවස් 15ක් 18ක් වගේ කාලයක් ගියා මට මතක හැටියට. ඉතින් ඊට පස්සේ මට එකතු වෙච්ච වැඩ ගොන්නත් එක්ක මට වීඩියෝ එක එඩිට් කරගන්න වෙලාවක් තිබුණ නැහැ. ඒ මදිවට මගේ PC එකෙත් ප්‍රශ්නයක් ඇවිල්ලා දැන් ඒකත් රිපයර් දාන්න ඕනේ. PC එකේ බැටරි එකේ ප්‍රශ්නයක්, UPS එකේ ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා සෑහෙන පරක් වුණා මට ඒ පැත්තේ කරන්න තිබ්බ වැඩ ටික. හරි, එහෙනම් අපි බලමු වහල ගැහුවට පස්සේ ගේ ඇතුලේ අපිට තිබිච්ච වැඩ රාජකාරි ටික මොනවද කියලා. යන්කෝ එහෙනම් අපි ගේ ඇතුළට. ගේ ඇතුළට ගිහාම ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. ඉතින් අපි කරන්ට් එක ගත්තයි දරෑගෙදට. ගොඩක් වයරින් එක එහෙම සෑහෙන ගැළවිලා ඩැමේජ් වෙලා තමයි තිබුණේ. අපි ෆ්ලෙක්සිබල් වයර් වලින් පොඩ්ඩක් අමුණලා අමුණලා එහෙම මෙහෙන් ලයිට් අරගත්ත කරවලේ ඉන්න බැරි නිසා ගේ ඇතුළේ, මොකද ගොඩක් තැන් වල ඇන ලී කෑලි එහෙම තියෙනවා, තාම හරියට අස් කරලා තිබුණේ නැහනේ. ඔන්න දැන් කපරාදුව හදන්න තමයි පටන් ගත්තේ. ඉතින් වාසුන් නැහැලා ඇවිල්ලා කිව්වා කාමරවල තියෙන බඩු එක එක පැටිවලට වෙන් කරන්න කියලා. ඒ අතරේ මමයි හබියයි ආවා ජනේලයක් බලන්න අපේ කුස්සියට. මොකද කුස්සියේ ජනේලි හොඳටම දිරලා තිබුණේ. ඒක ඒ කාලෙම සීයලා තිබිච්ච තිබ්බ ජනේලයක්. ඉතින් ජනේල් නම් හරිම මිලයි, 14,000යි 20,000යි ඔය මිල ගණන් අතර තමයි ජනේල් ගියේ. ඉතින් අපි ගොඩක් ජනේල් හදන තැන්වල ඒ වගේම පරණ ජනේල් එහෙම බැලුවා ජනේලයක් සෙට් වුණොත් අරන් එන්න. ඒ අතරේ අපේ අයියාගේ ඇඟ උෂ්ණ නිසා අපි ආවා බණ්ඩාරගම ආයුර්වේදෙට බෙහෙත් අරගන්න, සිංහල බෙහෙත් අරගන්න. ඉතින් සිරප් එකකුයි පැණියකුයි කුඩු ගොඩකුයි දුන්නා. මෙන්න මෙතනින් තමයි අන්තිමට අපි ජනේලයක් අරගත්තේ. මොකද අපේ කුස්සියේ බිත්තියේ උසට සරිලන ජනේලයක්, උස පළට හරින ජනේලයක් එතනින් තමයි අපිට ලැබුණේ. ඉතින් ඒක කොස්ලීයකින් හදපු ජනේලයක් වුණා. ඒක රුපියල් 10,000ක මිලක් වුණා ඒ ජනේලෙ. ඉතින් අපි ඒක තමයි අරගත්තේ. දැන් ඔයාලා දකින්නේ ඔය කුස්සියේ කපරාදු කරනවා. කුස්සියයි මගේ ස්ටෝ එකේ කෑල්ලයි තමයි ওই කපරාදුව ගහන්නේ. ඉතින් ඒකටත් දවස් දෙකක් විතර ගියා ඒ කෑලි දෙක කපරාදු කරන්න. ආයි නෑ බිබණම් ගණ්ඩ දෙයක් නෑ. එච්චරටම සෞත් වෙලා තියෙනවා. ඉතින් අපේ කුස්සියේ ඇදිච්ච වෙලේ, ගේ ඇදිච්ච වෙලේ පැලිච්චා, ඒ ඔක්කොම කපරාදු ගලවලා අලුතෙන් ගහන තමයි හිතන් ඉන්නේ. ඊට පස්සේ මගේ ස්ටෝ එකේ තිබිච්ච රාක්කවල අපි දැව ආරක්ෂක ගෙනල්ලා ගෑවා. මොකද ඒ රාක්කත් සමහර ඒවා ගොඩක් තෙමිලා තිබුණ වැස්සට, සමහර ඒවා අපි ගෙදර වැඩවල ප්‍රයෝජනෙට අරගත්තා. ඉතින් ඉතුරු වෙලා තිබිච්ච ලීවල අපි දැව ආරක්ෂක ගෑවා. දැන් නම් හිතා ගන්න බෑ කොහෙන් අස් කරන්න පටන් ගන්නද කියලා.
මේ තියෙන්නේ මම ගෙනාපු ජනේලේ. කුස්සිය උඩ ටිකත් මේ විදිහට කඩලා මෙන්න මෙතනට ජනේලේ තියලා හයි කළා. ඔතන අපේ තියෙනවා පෞරාණික කෞතුක කණේ වදයක්. සෑහෙන කල් මම මෙහෙට ආපු දවස් ඉඳන් ඒ කණේ වදේ ඔන්නතන ත්‍රිකෝණ ළඟ තියෙනවා තියෙන්නේ. ඉතින් කණේ වදේ කැඩුවට පස්සේ ඒ කණේ වදෙන් පැණි අරගන්න දෙබරෙකුත් ආවා. එදා දවසේ අපිට උයන් උනේ මිදුලේ. මොකද සාලේ තියන්න ඉඩ තිබුණේ නැහැ. මොකද සාලේ අර දැන් වැඩිපුර බිත්තිවල තියෙන ගල් පතුරු කෑලි එම කඩපු නිසා සික්වෙන් නිසා අපි එළියේ ලාවුළු ගහයක තමයි ඉව්වේ. අපේ අම්මට හදිස්සියෙම යන්න උනා ග්‍රාම සේවක මිස් හම්බ වෙන්න. මොකද අපේ කොස්කස් දෙකක් තියෙනවා පොඩි පැල දෙකක් කපන්න. ඒකට පර්මිට් ගන්න. හරි. එදා දවස් ඉතින් මගේ ප්‍රියතම ආසම මම සුපිරියටම හදන සොයා මිට් එක තමයි හැදුවේ. ඔය පේනවනේ ඔය සාලේ, හරිද? මන් දන්නේ කොහෙන් කොහොම පටන් ගන්නද කියලා. තාම ගල් කඩනවා. අර විසිකන කෑලි සෙරප්පු පාරවල් සිබින්ති තෙමිච්චා ආයි නෑ. ලේසි නෑ හිතන තරම් පරණ ගයක් කඩලා රෙපයා කරන එක. ඉතින් ඒ අතරේ මම හබියට කිව්වා ස්ටෝ එක දැන් කපරාදු කරලා ඉවරයි. ස්ටෝ එක කෑල්ලයි කුස්සියේ කෑල්ලක සූට්ටයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ස්ටෝ එකේ අනම්මනම් වයර් කෑලි ඔක්කොම ගලවලා රාක්ක ටික ගහන්න පටන් ගමු කියලා. මොකද එතන සෑහෙන ගොඩක් අස් කරන්න තියෙනවා මට ආයි බඩු ටික දාගන්න කලින්. ඔයාලට කියන්න ස්ටෝ එකේ බඩු වලනොත් සාමාන්‍යයෙන් රුපියල් 10,000ක වගේ ආසන්න බඩු ප්‍රමාණයකට ඩැමේජ් වෙලා තිබුණා. අරන් තිබ්බ විදිහට ඒවා යසුරන, ඒ කියන්නේ ගන්නකොට කැඩිච්චා, එහෙම කොහමරි බජට් එක 10ක් විතර පාඩු වෙලා තිබුණා. මම හිතන්නේ ඉස්සෙන්න ඕනේ. හරි. ඔන්න ඒ විදිහට තමයි. ඊට පස්සේ අපි රාක්ක ටිකයි ගැහුවා. වැඩිද? මගේ ස්ටෝ එකේ තිබිච්ච ලොකු මේසෙ, බැඳි තිබුණ ලොකු මේසයක්. ඒ මේසෙත් කැඩුනා. gedare වැඩවලදී. ඉතින් ඒකත් අපි අයින් කළා. ඒක නිසා මැද්දේ ගොඩක් ඉඩ තිබුණා. මහ රෑ එළි වෙනකම් සම්පූර්ණ දවස් දෙකක් පැය 48ක් ස්ටෝ එක හරි ලස්සුවා. රාක්ක ගහලා අස් කරලා පිහිදලා හොදලා අතු ගාලා අම්මෝ පුදුම කට්ටක් ඇවි මේක ආයි හරි ගස්ස ගන්නකම්. දැන් ඔයාලා දකින්නේ මේ අපේ අම්මයි කාමරේ. ඒක තමයි අපේ ගෙදරින් තියෙන ලොකුම කාමරේ. මොකද ඒකෙන් තමයි සියලු මේ මුළු ගේම හදලා තියෙන්නේ. මේක ටිකක් ලොකුවට හදලා. මෙන්න මෙතනින් විත්තිය සම්පූර්ණයෙන් ඇදිලා තිබුණා. ඉතින් ඒක කඩලා වැහුවා. මේ තියෙන්නේ මිදුල. හත්ති ලව්වයි අම්මෝ, මට තේරෙන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කියලා. ඔයාලට පේනවනේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි අස් කරන්න තියෙන්නේ. පර්ණලි, අලුත්ලි. ඔයාලට කියන්න අපේ වහලේ මේ බාල්ක හතරක් වැඩිපුර තිබුණා. මේ තියෙන්නේ අපේ පේමන්ට් එක කැඩිලා තියෙන විදිහ. ඉතින් රිපයර් කරද්දිත් ඊට කලිනුත් ගේ ඇදිලා තියෙද්දිත් පේමන්ට් එක සම්පූර්ණයෙන් ඩැමේජ් වෙලා තමයි තිබුණේ. මේ අර අම්මයි කාමරේ එහා පැත්තේ පැලිච්ච තැන මම ඔයාලට මේ එළියෙන් ඇවිල්ලා පෙන්නන්නේ. ඉතින් ගෙදර වැඩනම් තව ගොඩ දවසක් කරන්න සිද්ධ වෙන එකක් නැහැ. මොකද ගායිස් මගේ බජට් එක ඉවරයි. හිතුවට වඩා සෑහෙන ගාණක් යට කරන්න උනා ගෙදර වැඩට. මම අන්තිමට ඔයාලට කියන්නම් කොච්චර කොස්ට් එකක් ගියාද කියලා. ඒක නිසා මම හෙට ගෙදර වැඩ කරන එක නවත්තනවා. අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා තව වීඩියෝ එකකින්. ඕ ජූඩ් මහත්තයා. ජූඩ් මහත්තයා ඉතින් අපිත් එක්ක පුරා දවස් 19ම එකට ඉඳියා. සිමින් තීවරයි. මාත් ඉවරයි. තව මං හිතන්නේ ගෙදර වැඩ වලින් අපිට කරන්න ඉතුරු වෙන්නේ වැරන්ඩ එක ගහන එකයි, තාප්පෙ බඳින එකයි විතරයි. ආගේ පේන්ට් කරන එකයි. ඉතින් ගායිස් වැඩ ඉවර කරපු මගේ පුංචි ස්ටෝ එක දැනට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් තාම මේ හරිය බඩු තියෙනවා. මේ ඔක්කොම අස් කරන්න ඕනේ. මම ඔයාලට දල අයිඩියා එකක් ගන්න මෙන්න මෙහෙම පෙන්නන්නම්. ඉතින් ගේ සම්පූර්ණයෙන් දැන් පේන්ට් කරන්න තියෙනවා. අපිට බාසුන් නැහැ කියලා ගියා. අර බිත්ති ඔක්කොම සුදු පාට, අලු පාට ඒවා සුදු පාට වෙනකන් මුකුත් පේන්ට් එකක් පාවිච්චි කරන්න එපා කියලා. ඉතින් දැනට පේන්නේ එතකොට ඔන්න ඔය විදිහට තමයි මගේ ස්ටෝ එක. ඔයාලට කියන්න ස්ටෝ එකට අලුතෙන් හයිලයිට් පැක් එක ආවා. 200 ගානයි මේ පැක් එක. ඉතින් රීස්ටොක් කරා මතක් කළා එක් කිව්වේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු නේද කුෂි? ගිහින් එන්න. බයි බයි. බයි බයි.